දැන් එහෙනං ඒකට ඉඩතියල මාතෘකාව ලියාගන්න රචනාලිවීම. හඩ. මේ රචනාලිවීම කියනෙක ඉතා මත්ම වැදගත් වෙනවා පුතේ. රචනාවීම් පිරිබඳ අප වෙනම කතා කරලත් තියනවා වෙනම රෙකෝඩින්නේ එකක්ත්තියෙන ඔයා ලටික බලන්නත් පුළුවන් දැම්මං පාඩමට අදාලව තමයි අද ටිකක් ඒ පිළිබඳ කතාරන්නේ හනි දොගොලට කොඩක් ඉගෙන ගන්නන නැමත පහුගගේ පාඩන්වල අපිකරපු ර පාඩම බලන්න. හනිද කර මේ රචනාලියන එක ඉක්තාමත්ින් වැඩගත් පුතේ ලැන් අපි සාන්‍ය පෙළ විභාගට හෙමගත් ඔල්ලකොු විසි පහම දෙනවා රචනා ප්‍රශ්යට. හනිද ඒ නිසා අපි පුංච කාලීදන් රචනාලියයන්න පුළුදු වෙන්න ඕනෙ සමහර අපේ දුවල පුතාල රචනාලියයන්න කැමැතින. එකට එක හේතුවත් තම්මයි යට පොත්පත් කියලා තියන මදික ම හනිද පොත්පත් කියලලා ඩුව යනික රචන අපි වැරදි වැරදි හරි පුළුවන් ආකාරයට හරි නයන්න ඕනේ හිතටේන කරුණු ගලපල උක්තෙට. අනවා්‍යයා තේති ියන්න ලියන් ැතු අප රචනාල න්න හොට වෙන්න. ඒ සහ ද රචනා ්‍රශන ොඩා කාසයි. යාල සන්ටම රචනාව ියනවාන ද පසේද ිච දීපපු ගම්මන් ඉක්මනිින්ම රචනාවල ිය ල දින එකක සය සල් ම ස න්නන. රිද රචන එවාගේම තමයි ල සල්ලාම රචනා ලියපු පොත්තියෙනවානි. ඒදේ රචනා මාතෘකා පිළිබඳධ අරම් කියවන්න. ලිය රච්චනා පොත්තරම් කියවන්න ඒවැ කොහොම දෙල්ලිලා තියෙන්නේ ඒව අදහස්ගන්න ඒව ලස්සන ලස්සන වච්න තමන්ගේ වච්චන හෝෂයට. වාකෝෂයට තමන්ට ඒවා ඇතුළත් කරගන්න පාඩංකලදැ උද්ධහනයක් ගතව ප්‍රගමනය නේද දියුණුවට කියනෙකට ප්‍රගමනය. අලුත් වචනයක් මෙදැන් දියුණෝ දියුණුව කියනවට වඩ ප්‍රගමනය කියලා දෙමාමික ලස්සලයි. නේද ඒගේ වච්චනයක් කරන පාඩංකල් ඒව යොදන්න. ඇනිද ඒවගේ මංවාලට ඒලතිනෝ මේ රච්චනා තියනකොට ඔහේනිකම් වාර්තාවක් විදිර ලියන්යන් එපා හරිද මංගවාලට කියමන්නෙවලා තියෙනවා මාතෘකාවට ගැලපෙන කියමන දෙකක් යොදන්න. හනිද දැම්ේ පරිිසරය සුරකිමු වගේ මාතෘකාවකට අපිට මේ යොදන්න පුළුවන් අර ඊළඟ සේවස්සේ මතකද ඊළඟ සේවසේරටද මතක පාඩංකිරපු කෙනෙක් කියන් ආන්දරින් අවදිවන ආන්ත්‍රනිික කුරුල්ලා කොම්්‍රීට තන පලස මතින් ප්ලාස්ටික් පනුමෙකු දැහැගනු ඇත න දෙතකට පරිසර විනාශය ගැනෙන කියවෙන් එනී. ඊළඟට පොත්පත් කියවීම ඇහුවනංහෙම කියවීම සම්බන්න පොත පත වනාහි නූපන් පරම්පරාවට ඉතිරි කරන දායාදය. නේද ඊළඟට නීතියට වඩා ආදර්ශය බලවත්ය නේද ඕ. හොඳයිපපුත්ත ජීවත්වේ මෙයනු ආශවාස පාශ්වාස කිරීම පමණක් නොවේ රෝසෝ. රෝසෝ නැමතිමි දර්ශනිිකයාගේ ෙමනැත්ත වියතාගේ කියමනින් ගම් මෙමාන වෙන්නේ පැහැදිලිවන්නේ කියලන්නේේ දාලට රච්චනාව ආරම්බේදිධන්න පුළුවන් මැදදිදාන්න පොළුවන්. අවසානිට දාන්න පුළුවන්. ඒවගේම පස්ථාපිල්ලු දාන්න අප්තෝපදේශදාන්න තම නිර්මාණය කරගත්ත. නිසදැසත්දාාන නේදමංවාලට නිස දැසදදී ලතියෙනවා දැම් පරිසරය සුරකින් ගැ හෝත්තහිම්. ඕනෑම එකකට දාන්න පුළුවන්. නැගෙනාලා සඳේලියයේ ගෙවනාදදින්නේ. උදාවන හිටදිනේ දිරියගන්න නොබේ සිතට රටේ අනාගතය හොබේ අනාගතය දෙෙසා නෙද පරිිසරේසුරකීමට අපි පරිිසරේසුරකීමට සිලු දෙෙනත් පැල් බැඳ ගනිමු. ය විදිහට අවසන් කරන්න පොළවා. හනිද එහෙන නිකම් ඔහේ වාර්තාවක් විදිහට ලියන්නන්නතුව ලස්සටම කියමනක් දෙකක් එහෙම දාලා ලියන්න. හනිද අපි දවත් එකක් ගත්තොත්තේ මාටි වික්‍රම සිංහ මහත්තාගේ ප්‍රකාශයක් ගත්තො පොත්පත් කියවීම වනහි තමන් නොදන්නා විරූ රටකට විනෝදයක් තු ගැන්ම සඳහායෑමෙකි නේද මාටි වික්‍රම සිංහ හත වියත් ප්‍රකාශයෙන් ගම්ම වන්නේ නේද. එහෙම අපිට ලියන්න පුළුවන් අදහස් වන්නේ ප්‍රකාශ වන්නේ ඇන මහත්මා ගාන්දිී මහත් අගේ මහත්මමා ගන්ධතුමා වර ප්‍රකාශ කරන තියෙනවා කවුලුව හැඩ සුළං විදිමෝ නමුත් ඒ සුළඟට අප සතු දෑ ගස්සාගෙනයාමට ඉඩ නොදදිමු කියල නේද අපි දැන් පිරි රටින් එ දේවල් පරිභෝජනය කරන්න ඕනේ ඒවැෑඇතිනඩ දේවල් අපි ගන්න ඕනේ හැබැයි අපේ තියෙන හරපත්ධතින් වටිනාකම් මිනාසතර ගන්න නැතුව නේද එ වගේ අවස්ථාවක අපිට යොදන්න පුළුවන් හඩි රච්චනා ප්‍රෙකෝඩි එකකෝගොල්ලු බලන්න. නැවත වරක් දෙැන් අපි පාඩමට අදාලවමටික බලු. හනි එහ නං රචනාවක් කියන්න මේ දීලා තියෙන මාතෘකාවක්යටතේ හනිද දී ලතින තේමාවක්යටතේ මාතෘකාවක්යටතේ කරුණු ක්‍රමානුකෝලෝ පෙළගස්වලමේ ඉදිරිපත් කරන ඉදිරිපත් කිරීමක් තමයි මේ රචනාවක් කියලා කියන්නේ එකොට දැන් අපේ දුවල පුතාල ගොඩක් වෙලාවට සහර වෙලාවට මාතෘකාව ලියන්න අමතක වෙන හම කරන්න එපා බලන්න තම මාතෘකාව ලිය ලද කියලා. නිද සමහරට මාතෘකාවා අපිට මනිර්මාණයකරන්න වෙනවා නේද ඒ ඒ අවස්ථාවිදි අපේ චේදීට ගැලපෙන්න්න ඒ දිරිපත් කලතින චේදෙ ගැපන්න තමයි මාතෘකාාව අදන්නවා. ඒ නඟට අප එක පාට්ටම ලියන්න එහෙෙනේ සැකිල්ලා හදාගන්නවා නේද ඒ සැකිල්ල හදාගනු චේදයන්නම් චේදී තියෙන කරුණුවලට අනුව තමයි සැකිල් හදාගන්න. ඊට අනුව තමයි චේද බෙදන්නේ. එහෙම නැතුව අඩ අහලතියෙන කරුණුවලට හාත් පසින්ම වෙනස්සාකාරයට සැකිල්ල හදන්නේ. ඊට වඩා වෙනස් මාතෘකාවක් යොදන්නෙත් නෑ. යන්නේෙ කොහෙද මල්ල්‍ය පොල් වගේ ලියන්නෙ නෑ ද ත්‍රකාවටගේ ඇල පන්න තමයි පිළියන්නයි. ඒගේමදැ චේදවිෙන් කරනවා අනිවාල සමහට දොල පුතාල චේදවෙන්කනු නයාගියාවගේ චේදවෙන්ක නම් මෙතැනින් එක චේදය අත්නක චේදයයි හමන කෝමදමං චේදවෙන් කරන්න කියල තිෙන මයි කියනබල යොමද. රෝලේ හරි මැදීන් මේද රෝලේ හඩියටම දැන් අපි මේක කියල හිත්තුවොත් එහෙම දැම මේ අපි ගම්මක මේ තමයි යාල විභාගට පිළිතුල්ලින කොලේ මේ මීටි කනක් හඩි මෙන්න මේ වගේ හරි මැීන් තමයි චේදයෙන් කරන්නද මෙතනී චේදයක්වෙන් කරන්න නයි මෙතනින් හනිත රෝල් අරින්නෑ චේදවෙන් කරන්න විතරෑ රෝල හරිමැදිින් චේදවෙන් කරන්න ඕනනි. පුරපුත්තේ රච්චනාලියෙන්නො කොට නිවැරදි වාකරී තිළියන් ඕනේ. ඔයාල ඒක ටීචට දෙන්න කලීින් පරික්ෂකයාගේ අතර යොම කරන්න කලින් ඔයා රච්චනාව කියල බලන්න. හනිද එක ඔයාලට නස්සයක් දැනින් ඩෝනේ හනිද ඒවගේ මේක මේ රච්චනාව හැමෝම කියවවා කිය හිතල ලියන්න එතකොට තමන්ගේ අදහස්ටික ලස්සන්ට ගැලපෙනවේ වගේම තමගේ ප්‍රතිරූපය මැවෙනවනේද මේ මේලාමය අපේ අපේ අදහස්නතක ඩනිත්කෙනෙක් කියවන්නේ නේද. එහ නම්පුතේ අපි ලියන් දෙන්න කලින් එක කියවල බලන්න නිරදිවාකට ඉතිරිය තිනවද බලන්න ඒ අත්රූටාන වාක්‍යාතය තියෙනත්තිෙනවාද බලන්න. නේද උක්තෙට අන ක්‍යාතයේ තිීලා තියෙනවාද අක්ෂර වි්ඥාසය නිවරදීද පදබෙදීම හරිද විරාම ලක්ෂණ යුද්දලාද හ වගෙන සැලකි මත්වෙන් නෝේ. අන්නේ වට තමයි ශිල්පයේ දක්ෂතායටති අපි ලකුණු හම්බවෙන්නේ නනි දෙෙමනත්තන් ලකුණු කැපෙනවා. පැහැදිල අත්තාකුරලියන්නුන කියනමේ මුත්තු කැටවගේ ියන්න කියල නෙවේ හනිද පරිීක්ෂකයට කියවගන්න පුළුවන්ගනේදින පැහැදිලි ොත්තාකරුලියන්න ඕනි ඇනි දේක රචනාව ආකර්ෂණය කරගන්න හේතු වෙනවා. ලළඟ රචාව ියන්න කලී මාතෘකාාවව හොඳින් අපි කියවන්න ඕනේ සඳහස්සැකිල්ලන් නිර්මාණය කරගන්න ඕනේ දැං උදාහන්නයක් විදිහට පඩිසරේ රැකගනිමුණ. පරිිසරේ යනු කුමක්ද. නේද පරිිසරයෙන් අපිට ලැබෙන ප්‍රයෝචනය. ඊළඟට තමකන්ද. පිසරේ අනුකුමක්ද පඩිසරෙන් අපට ැබ ප්‍රයෝජන පරිසර විනාශයට හේතු පරිිසර විනාශය වලක්වාගැනීමට ගතයුතු ක්‍රියාමාර්ග ළඟට පස්සනිචේදී ඕලග නිර්ගමනයක් යෝජනවත්තිය නොවනම් ඉදිරිපත් කරන්න ති බොලුවන් හෙම නැත්තන් අවසානය නේද ආහිනම් පඩිසරේ රැක ගැනමු කෙනෙකේ සැකිල්ල හදනකොට ආරම්භය ලාඟ පරිිසර රැක ගතයුත්තේ ඇයි වර්තමානය පරිිසර විනාශය නිස ඇතිවී තිබෙන අහිත කර පතිඵල ඊළඟ ේදී අපිියනොමක්ද මේ අහිතකර දේ වලක්වා ගැනීමට නිගතේතු ක්‍රියාමාර්ග නේද ඊළඟට අවසානය පවිදිහයට ලියන්න ඕයි ඊළගට පුද්ෙ රච්චනා සැකිල්ල තුළ ප්‍රවේශයක් තියෙන්න්න ඕනේ අන්තර්ගතයක් තියෙන්න්නු නැවසානයක් තියෙන්න්න ුනේ ප්‍රේශ ආරම්භයක් තියෙන් ඕනේ තුළත් වීතු කරුණු තියෙන්න්න ඕනේ අතර්ගතය තුළ නිගමනය තුළ මේ අවසාන චේදය අපිට ලියන්න පුළුවන්නි ඉනිගමනයේ යෝජන අවසාන චේතයට නියන්න පොළුව. හරි බලන්නකෝ කොෂිකර්මාන්තය අන්වමු. යන මාතෘකාවේ යටතේ රච්චනා සැකිල්ලා හදන්න දුන්නු. නේද අපිට අාවෝ කොෂිකර්මාන්තය අන්වමු කෙන යටතේ රච්චනාවල් ලියන්නාවෝ අපේ ලස්සන ආරම්භයක් ගන්න ඕනනිමුලින් ප්‍රේශය. හ පරක්ෂකයාාව ආකර්ෂණය කරගන්න පුළුවන්වැෙනට පරක්ෂකයා වසඟ කරගන්න පුළොන්ද ශානයේමීලා නම්මය නස්සට රචනාව ආරම්භ කල්ලා තියෙනවානේ දවාගේ භාෂාව විලාසේ හට ලස්සන්ට භාවිත කරමි ලස්සන ප්‍රවේශය ගනො කවික්වෙන්න පුළුවන් කියමනක් වෙන්න පුළුවන් නිස දෙැසක්වෙන්න පුළවා නැත්තං ඒකුෂිකර්මාන්තය සම්බන්ධෝකොළ සක සගත ලස්සන පොඩිචේදයක් වෙන්න පුළුවන්. ැනිදී ඟට කෂි ර්මාන් නන්වමු නන්වන්න න ි මාන්త ගේ ట ක්ති ද. සඳිපුත්තේ අපට ළඟ චේදී කියන්න පොලන් කුෂිකරමාන්තය තින වටිනාකම අගේ කි වාසි පැත්තනේ දමකක්ද ඒක ප්‍රයෝජනය කියනෙ ඊ නඟට මේ කුෂිකර්මාන්තය සම්බන්ධ අපිට ද අපට ඇ අතීතට යන්න පොළන් අපේ රජවරුම් කෘෂිකර්මාන්තර කරකු මෙහේ අපිට දැනටා දෂ්‍යමානවෙන්න පේන්න තියෙනව සාක්ෂි අපේනේද රජචරටෙහිමයනකොට අන්ුරාධපුරුවයට යනකට හෙල රජචවර කරපු වැැවූ අම වනේ දේව අප දැකගන්න තියෙනවා අර කියනනනි සාහිත පොත්වල තියනෙ මේ මහාසයිුර පරයන නේද මේ යෝද වැව්හැදුුව අහස්කුස පරේන දාගැබ් කලා ඒවගේ ලස්සන කියමන්දාන්න ඉතිං ලියන්න පුළුවන්. ඇනිද ඒ වගේ මහාපරාප්‍රම්බාහු රජතුමාග ප්‍රකාශය නෙද කියමන් ලැරා ඒ වගේ අපේ හෙළ රජවරු රට පවා කුෂිකර්මාන්තෙන්න්නේ ඒද වගා කරලම දාන්නේය. එද යවලතියෙනවා වී යවලතියනවා පෙරදිග ධාන්‍යයාගාරය කියල හැදුුනොෝ සම්ම තොතුරු ලියන්න පොළවා. එඉනානට ආහාඩ සැපවීමට ගොබීන් ගන්නා තැත්ත මහන්සය නේද මඩ සෝදාගත් ගොවියා රචකමට සුදුස්වේනෙදෝවගේ කියමන්දාාලා ආප්තෝප දේශදා රස්සන්ට ලියන්න පොළුව එලාන් අද වර්මාන කෂිකර්මාන්තේකිර ඇතිවන ගැටලු දැඟගලු ජනමාදදිෙන්හහි මහනවනනෙද ගොවයාම් හුණද ති ඉරනම තත්ව, ආර්ටිකා පහසුතා පොහොර ප්‍රශ්නය ගොබීටද වෙලා තියෙන දේතකොට ඔන්න ලම්්‍යයාමේ කාලීන? ැනුුවෙන් පෝෂණය ලා තින නද නම්මාධ්‍ය පුවත්්‍ර ෘතිවලට සවන් දෙනවා හනම ඒ පිරිබඳ වර්තමාන තත්ත්වය පිළිබඳ ඔබට අවබෝධයක් තියෙනවා කියෙන හැගෙනවා මේ රචනාව කියවනකොට පරික්ෂකවරයට හනි දේ සම්බඳ නියන්න ොළො. ඉළඟට කෘෂිකර්මාන්තය නැන්වීමට ගත්තහැකි යෝජන යිතිරි පත්නු ළඟට අවසාන ලස්සන පොඩි නිස දෙසක් කියෙම හදර ලව්වන අනිවාරෙන්ම ලපුුණු ගොඩක් හම්බවෙන. හ දැන් එහිනම්. රචනාලිවීම කියල ලිවූ අන මං ඔොයාලට ඔවු අපට දෙැම්මං කිව නැගෙනලා සඳේලියයේ එක නෙලි වැට ගලපළ නෙව රිත්මයක් තාලයක් තියෙන විදිහට අපිට ලියන්න පොළුවන් නැගෙනලාසඳේලියේ ගෙවනාදදිනේ දිරිය ගන්න ඔබේ සිතට රට අනාගතය ඔබේ අන්නනාගතයඋදෙසා කුෂිකර්මාන්තය නේද නැන්ම අපි කුෂිකර්මාන්තය නැන්වීමට ප්‍රයා කරමු නේද කුෂකරමාන්තය අන්ුවමොයි විදිහයට ගැලපෙන උක්තේට අනුවා්‍යාතේ තියන්න පුළුවන් අවසානවාකයෙන් පොඩි නිස දෙැක්හම ලියක. හනිද හාඩ ඇත්ත කාබී අක්වා යාලට හදන්න පුළ නිස දෙසක් හදන්නමාන පොඩි කාබියයා හඩ එම නැතාප්ත උපදේශයක් පස්ථාව පිරුලා නිව යොදධන්න පුළන්නද ගැලපෙන විදිහට යොදන්නව . ඊ ළඟට මමවාලට මේ තියෙන මාතෘකායටතිේ රචනා සැකිලි කිහිපයක් එෙවනු ඒටික පිටපත් කරන්න ඕන තනි පද පහළවක් පිටපත් කරනෝ රච්චනා සැකිලි පිටපත් කරන්නු මං එවන රචනාව ලියනවා. හනිද දැන් ඒටික පිටපත් කරන්න අමාරු නම්මේ දවස්සල විභාගයට පාඩන් කරනවා නම් ප්‍රින්ට අවු්ටකක් කරන්න එලෙව්වත් කමක් නෑ. ඇනිද එෙමකමක් නෑ. හැබැයි මෙතනින්. ඔයාලා කැමැති රචනාවක් පිළිබඳ ලියන්න වන එක අතිල් ලියන්න ඕනේ. හනිද ආදැම් මුහුදු පතුලේ කිමිදුනින්. ඒ ගැනත් මංවාලට රචනාවක් එවනවා තමන්ට හොඳටම ලියන්න පුළුවන් කරුණු දන්න ලස්සන්ට ලියන්න පුළුවන් මාතෘකාවක් තමයි ලියන්නනුමං එවනොහොගොලන්ට නසාගරු පතුලේ. සාගර පතුලේ අසිරිය විඳගතිලි මේ සම්බන්ධ මේක කියවගන්න පිටපත් කරන්න ඕනෑ මේ සාගර පතුලේ අසිරී විදගතිනේන රච්චනාව කියවන්න. හැබැයි මංවාලට එවනවා නැවකින් සවාරයාඒ රචනාවල් ඒකත්වාට අලව ගන්න පුළුවවාම් ට්‍රින්ට අවට් එකක් අරගන අලවන්න පුළා හැබැයි කියවලා තමයි අලවන්න ඕනි හැබැයි අලතනීෙන් කියියන රචනාව ලස්සන්ට ියලේවන්න ඕනේ. හරි මොහොද පතුල පිළිබඳ රචනාවක් ලියන්න නදැංගොලු ඒ මාත්‍රකාව දැනගත්තොත් ඒ පිරිිබඳව දැකල හරි තියෙන්නේෙපෑ මේ චෝටි වීඩිය එක බලමුකෝ. මොද පටරේ තියෙන සුන්දරත්වය නීඩියකති රි හොඳයි පුද්ධය කටුොයක් ගන්න බලන්න අඩගන මරු කැදවන රයානතුරු මරු කැදවන ඩියයානතුරු කියන මාතෘකාවට සැකින රචනා සැකිල්ලක් නෙටු මානය කරන්න ඇට ගන්න පුොන්ට යනතුරු කියන මොනවද නේදරිය අනතුර ඇතිවීමට බලපාන හේතු දෙවනි චේදල්ලියන්න පොළවා මාර්ගනීතිවල ඇති වැදගත්කම නේද. ටවැස්සේ මාර්ගය ගමන් කරනකොට. එද මගීම් තුළ නේද මිනිසුන් තුළ ඇතිකරගතයුතු දේවල් ගුණාංග ගැනක චේදකට ගන්න පුළුවන් ප්‍රයනතුරු වලක්වා ගැනීමෙන් සිදදුන වාසිඳට අවසානය. හරි ඔයාලත් ලියමි තනම එකක්. නක්ම නිල්ලියේලා තොස්සන්න? ඔව ඔවු මීතියනෙද මරත්තුපාටිින් ඉරිගහල මරු කැදවන රියානතුරු මරු කැදවන රානතුරු ඕක සහන්සි පුතේ දැ රියානතුරු මොනවාද කියන එක අනිවාටම පලවෙනියට එන්ඩ ඕනේ හි දර ප්‍රමුකතාවේ විදිරණ අපි බෙදාගන්න ඕනේ දැම් ඉසැකිල්ල වඩා ඉසෙල්ලාම අපි මේ මාතෘකාව ගැන කරුණු දක්වන්න කලින් ඉසල්ලාම මාතෘකාව පැහැදිලි වෙන්න ඕනේ කංක එකට වෙන්න ඕනේ හින්ද. රියනන්තුරු මොනවාදයන්න දෙකට දාන්න බෑ පුතේ ඒක රියනතුරු මොනවාද කියෙක අංක එකට එන්න ඕ. හ පරිසරස්තුරකිමුණ පරිසරයනු? ොමදගෙනෙක මොලින් ඉන්දෝන හනිද ප්‍රවේශයේ තුළට හරි ඒ හදාගමු අතේය තබත් චේද දෙකට ගන්න මාතෘකා දෙකක් විතර ලියන්නේ හිට පස්සේ අවසානය. හරි හඩ පුතේ තවකවුද තමන්ග පිළිතුර කියන්න කැමතියි කටුවට පැන්සලෙන් මල් ලියන්න කියව වැඩි වෙලා ගන්න අවශ්‍ය නෑ හනි සදරිි කියමු බලන් ලිය පුටික හඩි මේ ආකාරය කියලගන්න හේතු කියලගන්න හේතු දිනුල්ලි හොඳයිපුතේ දිනුලි